විශේෂයෙන්ම සිංහල බෞද්ධ ප්‍රජාවගේ සම්පූර්ණම අයිතිවාසිකම් උල්ලංඝනය කරන විදිහේ ඉතාමත්ම බරපතල වූ යෝජනාවක් තමයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සිද්ධ කරන්නේ කියන එක අපි මූලිකව සඳහන් කරන්න ඕනේ. මේ රටේ ඉතාමත්ම වටිනා කොමිෂන් සභා සහ ආයතන වලට පුද්ගලයන් පත්කිරීම හා සම්බන්ධයෙන් වන ඉතාමත්ම වැදගත්ම සහ ඉතාමත්ම වටිනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිළිබඳව තමයි අපිට මේ විශාලම ගැටලුව තියෙන්නේ. මේකේ තියෙන භයානකම මේකයි. සියලු කොමිෂන් සභා සහ සියලු ආයතනවල ප්‍රධානීන් පත් කරනු ලබන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුලින්. ජනාධිපතිවරයා අර හිස් පඹයකු කිරීමේ වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙනවා. ඒ කොමිෂන් සභා සහ ඒ ආයතනවල ප්‍රධානත්වයේ තෝරා ගැනීමේදී සුළු ජන වර්ගවලට ලැබී තියෙන ඒ ප්‍රබල වරප්‍රසාදය, කිසිවෙකු විසින් අහෝසි නොකළ හැකි වරප්‍රසාදය මේ 19 වෙනි සංශෝධනයේ හරහා ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඇස්කම් පියාගෙන මේ දිහා බලාගෙන ඉන්නේ නැතුව මේක හුදෙක් ජාතික කාර්යයක් හැටියට අවබෝධ කරගෙන මේ රටේ ජීවත් වෙන සියලුම ජනතාවගේ මේ අයිතීන් පාවා දෙන, මේ අයිතීන් විනාශ කරන ප්‍රධාන ජාතිය හැටියට හැමදාම බැටකන සිංහලයාගේ අයිතීන් පාවා දෙන මේ ඊනියා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට තමන්ගේ ඡන්දය ලබා දීලා මේ අපරාධයට ඉදිරිපත් වෙන්න එපා කියලා අපි පැහැදිලිව සඳහන් කරනවා. ඒ වගේම අපේ ශෝභිත හාමුදුරුව වගේ අය නමුත් මේ සත්‍යග්‍රහ කරලා අනුමත කරන්න හදන්නේ සිංහලයේ මරණ වරෙන්තුව බව, සිංහලයාගේ මරණ වරෙන්තුව බව අපි මේ අවස්ථාවේදී පැහැදිලි කරනවා. ඒ නිසා මේ ජාති ද්‍රෝහි දේශද්‍රෝහි ව්‍යවස්ථා සංශෝධනය නොකළ යුතුයි. ඒ සඳහා ජාතියට දේශයට ආදරේ තියෙන කිසිදු දේශපාලඥයෙක් පාර්ලිමේන්තුවේදී අත නොඇසිය යුතුයි.